සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෙතුපමං අරහන්තෝ දායකාකස්ස කූපමා බීජූපමා දෙය ධම්මං එතෝ නිබ්බත්තති පලං ඊතං බීජං කසීකෙත්තං පීතානං දායකස්සච තම් පීතා පරිබුජ්ජන්ති දතා පුඤ්ඤේන වඩ්ඩති ඉදේව කුසලං කත්වා පීතේච පටි පූජයං සංඝංච කමති මට්ඨානං කම්මං කත්වාන බද්ධකන්තිති ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වත්නි අදත් අපි හැම දෙනාම සූදානම් වන්නේ විහාරස්ථානයේ බදාදා දින පවත්වනු ලබන ධර්මදේශනාමය පින්කම සිද්ධ කරගන්නටයි මේ සැදැහැවත් පිරිස සූදානම් වන්නේ. අද දවසේදී රේණු මහත්මියත් එවාගේම ඒ පවුලට සම්බන්ධ ඥාති මිත්‍රාදී පින්වත් පිරිසත් එවාගේම දිලිනි දිනුක ඒ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ මූලිකත්වය ඇතුවයි අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට රේණු මහත්මිය බලාපොරොත්තු වන්නේ. එතුමිය බලාපොරොත්තු වෙන අද දවසේදී තමන් සිද්ධ කරගන්න මේ පින්කම නිසා ලැබෙන කුසල ඵලය තමන්ගේ ආදරණීය පියතුමන් සිරිසේන ලියනගේ මැතිතුමන් සිහිපත් කරලා එතුමානන්ට පරලොවින් සංග්‍රහ කරන්නටත් ඒ වගේම පර්ල් මහත්මියගේ ආදරණීය මව්පියාදී දෙදෙනා සිහිපත් කරගෙන ලයිනල් පෙරේරා කර්ලයින් ගුණවර්ධන ඒ වගේම තමන්ගේ ආදරණීය ස්වාම් පුත්‍රයා අබේකෝන් බණ්ඩා ඒ වගේම ශිරාන් මහත්මාගේ ආදරණීය පියතුමන් ලයිනල් සෙනවිරත්න එවාගේම ලලීගේ ආදරණීය මෞතුමිය කොන්සි ප්‍රනාන්දු එවාගේම දර්ශයගේ ආදරණීය පියතුමන් පයස් ප්‍රනාන්දු එවාගේම දර්ශගේ මාමා ජෝතීන් ප්‍රනාන්දු කියන මේ පින්වත් හැම දෙනාමත් සිහිපත් කරලා ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කරන්නටත් අද දවසේදී මේ පින්ක මහා සහ සම්බන්ධ වෙන මේ පින්වත් හැම දෙනාටමත් පින් සිද්ධ කරගන්නට කුසලයක් වඩන්නට තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවළක් දියත් කරගන්නටයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ. ඒ නිසා හැම දෙනාම තමන්ගේ සිත් සතන් සකස් කරගෙන මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්
මට මහත් වූ අර්ථයක් සිද්ධ වෙනවා. සංසාර දුක දුරු කරගන්නට මට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ සසර දුක පිළිබඳ මට අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ යමෙක් මේ සංසාර දුක පිළිබඳව පිරිසිදු අවබෝධ කරගත්තොත් ඒ අත්තන තමයි මේ සසර දුක දුරු කරගන්නට පුළුවන් වෙන්නේ කියන කල්පනාව ඇති කරගෙන ධර්මශ්‍රවණේ සඳහා සූදානම් වෙන්නට ඕන. අද මම මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති උරග වර්ගයේ කෙත්තූපම කියන ප්‍රේත වස්තුව අරමුණු කරගෙනයි අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ප්‍රේත වස්තුව අරමුණු කරගෙන මේ ධර්ම දේශනාව කිරීමට මා බලාපොරොත්තුනේ විශේෂයෙන්ම මේ පින්නතුන්ට මතක ඇති ගිය සතියේදී අපි මතක් කරා අපි ධර්ම දේශනාව සිද්ධ කළේ දේවදූත සූත්‍රය ආශ්‍රය කරගෙන. ඒ දේවදූත සූත්‍රය ආශ්‍රය කරගෙන කරපු ධර්ම දේශනාවේදී අකුසල් කරන මිනිස්සු, දුක් විඳින මිනිස්සු, අවැඩ කරන මිනිස්සු, පාප ධර්ම කරන මිනිස්සුන්ට මේ ලෝකයේ දේවදූතයන් පණිවිඩය කියද්දී ඒ පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන ඇත්තෝ සංසාර දුකට වැටෙන ආකාරය පිළිබඳව ඒ ධර්ම දේශනාවේදී අපි මතක් කළා. අද බලාපොරොත්තු වෙනවා ඒ ධර්ම දේශනාව හා සම්බන්ධ කරගෙනම ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට මේ පෙන්නපු අපට නොපෙනෙන ලෝකයන් පිළිබඳව, ඒ නොපෙනෙන ලෝකයන් තුල සත්වයා දුක් විඳින්නේ මක් නිසාද, කවර කවර කරුණ නිසාද සත්වයා දුක් විඳින්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නට මේ ප්‍රේත වස්තුව තියෙන කතාවන් ආශ්‍රය කරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. මේ පින්වත් හැමදෙනාම දන්නවා මේ සංසාරෙට ඔබ මම ආවේ කවදද කියන එක පිළිබඳ අපි දන්නේ නැහැ. එක් අවස්ථාවකදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා විමසනවා, ස්වාමීනි මේ සංසාරයේ දිගින් දිගට ආවා, මේ වෙනකොට කල්ප කීයක්, එහෙමත් නැත්නම් කොච්චර කල්ප ගානාවක් මේ සත්වයා සංසාරයේ දිගට ආවද කියලා දැනගන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීම් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා ඒ පිළිබඳව නිශ්චිතව කියන්න බෑ, කොච්චර කාලයක් කොච්චර කල්ප ගානක් මේ සත්වයා මේ සංසාරයේ දිගට ආවද කියලා. හැබැයි ඒ පිළිබඳව යම් උපමාවක් කියන්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ගංගානම් නදිය යම් තැනකින් ආරම්භ වෙලා මහ මුහුදට වැටෙනවාද, ඒ මහ මුහුදට වැටෙනකම්ම ආරම්භක ස්ථානයේ සිට අවසන් වෙන තැන දක්වාම මේ ගංගාවේ යම් තරම් වැලිකැට ප්‍රමාණයක් තියෙයිද, අන්න ඒහා සමානය ගයින්න පුළුවන් නම් අන්නේ ගයින ප්‍රමාණයටත් වඩා මේ සංසාරයේ ඔබ මමවා කියලා හිතලා බලන්න. මුහුදක නැත්තම් සාගරයක, එහෙමත් නැත්තම් ගංගාවක තියෙන වැලි කන්දරාව කොච්චරද කියලා. එතකොට ඒ වගේ රට පුරාම ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙන ගංගාවක් පිළිබඳව හිතලා බලන්න. අපි දන්නා එකක් ගංගා නම් නදී අවශ්‍ය නැහැ. අපි දන්නා ලංකාවේ ගංගාවක් ගැන, මහවැලි වගේ ගඟක් ගැන අපි හිතලා බලමු. සමනල කන්දේ ඉඳලා පටන් අරගෙන ඒක මහ මුහුදට වැටෙනකම්ම කොයිතරම්නම් වැලිකැට ප්‍රමාණයක්, ගල්කැට ප්‍රමාණයක් ඒ මහා ජලකඳ තුල, එහෙමත් නැත්නම් ඒ නදිය තුල තියෙනවද, ඒවා ගණින්න පුළුවන්ද? ඒ වගේ පින්වත්නි මේ සංසාරයේ ඔබ මම එච්චර කාලයක් ඇවිත් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට එච්චර කාලයක් අපි මේ සංසාරයේ දිගට ආවනම් අපි කොහෙද හිටියේ, කොහෙද ඉපදුනේ කියලා අපි ටිකක් හිතන්න ඕන. අපට අද දැනෙනවා, තේරෙනවා මේ මනුස්ස ලෝකේ නම් ආයුෂ, උපරම ආයුෂ අවුරුදු 100ක් විතර ගියයි, ඊට වඩා නම් අපි ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපට අද මේ ආයුෂ ගැන කියන්න පුළුවනි. හැබැයි භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා කල්ප ගණන් සත්වයා සතර අපාය ආදී තැන්වල දුක් විඳිනවා කියලා. නරකය, ඒ වගේම අසුරනිකාය, പ്രേත ලෝකේ වගේ තැන්වල සත්වයා කල්ප ගණන් කාලයක් මේ සංසාරයේ දුක් විඳිනවා.
එනිසා ඔබ දන්නවා මීට පෙරදිත් අපි අනුශාසනාවලදී මතක් කළා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා විමසනකොට භාග්‍යවතුන් වහන්සේ කල්පය වසර වලින් එහෙමත් නැත්නම් අවුරුදු වලින් මතක් කළේ නැහැ එහෙම කියන්නට බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒකටත් උපමාවන් දේශනා කළේ. ඒ උපමාවන් තුළින් පැහැදිලි වෙනවා කල්පයක් කියන්නේ කොයිතරම් අති දීර්ඝ කාලයක්ද කියලා අපට යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් සංඛ්‍යාත්මකව කියන්නට බැරි කාලයක් මේ සංසාරේ අපි අපාගාමී වෙලා තිරිසං ආදී යෝනිවලටපත් වෙලා මේ සංසාරේ දුක් විඳලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපට නොපෙනුනාට එවැනි අනන්ත කාලයක් මේ භවයෙන් වැහිච්ච නිසා අපට නොපෙනුනාට එවැනි අනන්ත කාලයක් මේ සංසාරේ ඔබ මම දුක් විඳලා තියෙනවා. ඉතින් සත්වයාට මේ පිළිබඳ යම් වැටහීමක් ඇති කරගත්තොත් මෙහෙම තැන් තියෙනවා මෙහෙම තැන්වල ඉඳලයි මං ඇවිත් තියෙන්නේ මෙහෙම තැන්වලට මට යන්න සිද්ධ වෙනවා මේ වගේ කතාවන් පිළිබඳව තමන්ට යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධයේ තියෙනකොට සත්වයා උත්සාහ කරනවා පවිම් වලකින්න අකුසලයේ නොකර ඉන්න මක් නිසාද සංසාරයේ දුක් විඳින්න අකමැතිකම නිසා ඒකෙන් මම මිදෙන්න ඕන කියලා කල්පනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට සත්වයාට මේ දුක් විඳින සත්වයා පිළිබඳ අරමුණු කරගෙන දේශනා කළ ගාථා ධර්මයක් තමයි මම මේ පේතවත්වයේ සඳහන් වෙන මුල්ම උරග වස්තුවේ තියෙන එහෙමත් නැත්නම් උරග වර්ගයේ තියෙන ගාථා ධර්මයක් මා මාතෘකාවසෙන් තබා ගත්තේ. මේ සඳහන් කළ ගාථා ධර්මය තෝරන්නට කලින් ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ කලන්දක නිවාපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එක්තරා සිටු පුත්‍රයෙක් අරමුණු කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කෙත්තූපම ප්‍රේත වස්තුව දේශනා කළේ. ඒ සිටුවරයා තමයි ඒ රටේ හිටපු මහදන සිටුවරයා එහෙමත් නැත්නම් බොහොම ධනවත්ම සිටුවරයා. ඒ සිටුවරයාට ගණින්නට බැරි තරම් වස්තුව තිබුණා. ඒ නිසා ඔවුන්ට හිටියේ එකම පුතයි. ඒ පුතා පිළිබඳව කල්පනා කළා තමන්ගේ පුතාට අමුතුවෙන් ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගැන්වුවේ නැති වුණාට ඔහු මරණකම්ම ජීවත් වෙන දවසට කහවණු දහස බැගින් වියදම් කරලා ජීවත් වුණත් ඔහුට ජීවත් වෙන්න සරිලන වස්තුවක් අපි උපයලා තියෙනවා. ඒ නිසා අමුතුවෙන් ශිල්පයක් ශාස්ත්‍රයක් ලබලා දෙන්න ඕනේ නැහැ කියලා ඒ දෙමාපියෝ කල්පනා කරලා මේ දරුවට කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් ඉගැන්වුවේ නැහැ. හැබැයි මේ දරුවත් ඉතාම හොඳින් වැඩුණා. කාලයාගේ ඇවෑමෙන් දෙමාපියෝ මිය පරලව ගියා. මේ සිටු තනතුර හම්බුණා මේ පුතාට. ඒ වගේම දෙමාපියෝ ජීවත් වෙමින් දැද්දිම සුදුසු කාන්තාවකුත් විවාහ කරලා දුන්නා. ඒ සුදුසු කාන්තාවක් කියලා කියන්නේ ඇයද ඉගෙනගත් කෙනෙක් නෙවෙයි, ඒ වගේම යම් ශිල්පයක් දන්න කෙනෙක් නෙවෙයි, ඒ වගේ සැපට හැදිච්ච කෙනෙක් මේ තරුණ සිටු කුමාරයාට කසාද බන්දලා දුන්නා, විවාහපත් කළා දුන්නා. ඉතින් මේ දෙදෙනාටම ජීවිතයේ දුක පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. මුදල් හම්බ කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ හම්බ කිරීම සඳහා යම් කිසි ශිල්පයක් දන්නේත් නැහැ. දෙමාපියන්ගේ ඇවෑමෙන් තමන්ගේ වස්තු කන්දරාවට ඒ ඇත්තන් උරුමකම් කිව්වා. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ තරුණ සිටු පුත්‍රයා අසුරාවට ඇබ්බැහි වුණා, සූදුවට ඇබ්බැහි වුණා. ඒ වගේම ස්ත්‍රී දූර්තයෙක් බවට පත් වුණා, අසුරා දූර්තයෙක් බවට පත් වුණා. එහෙම වෙලා තමන්ගේ ධනස්කන්ධය පාප මිත්‍රයන් ඇසුරු කරමින් ඉතා ඉක්මනින් සීග්‍රයෙන්ම වියපැහැදම් කරන්න පටන් ගත්තා. හම්බ කරන්නේ නැහැ, හම්බ කරන්න කිසිම ශිල්පයක් දන්නෙත් නැහැ. හැබැයි තමන්ගේ මේ සේරම වස්තුන් විනාශ වෙන්න ගත්තා. මෙහෙම කාලයක් ගත වුණා. දැන් තමන් හරි හම්බ කරපු දේවල් මේ විදිහට සූදු කෙලින්නට වියදම් වෙලා, සේරම වියදම් වෙලා අන්තිමට ණය වෙන්න සිද්ධ වුණා තවත් සල්ලි තියෙන මිනිස්සුන්ගෙන්. මෙහෙම ණය වෙලා ඒවා වියදම් කරනකොට අන්තිමට ණයකාරයෝ තමන්ගේ ගෙදරට එනකොට දෙන්න ක්‍රමයක් නැති නිසා තමන්ගේ තියෙන බෞභෝග සම්පත් තමයි දෙන්න පටන් ගත්තේ. තමන්ගේ තියෙන වස්තුන් දෙන්න පටන් ගත්තා. ඒ තමන්ගේ තියෙන වස්තුන් දීලා
ඒවත් බැරිවෙච්ච තැන තමන් වාසය කරන මාලිගාව පවා සිටු මාලිගයේ පවා ආපහු ඒ අත්තන්ගේ ණයට හිලව් වෙන්න දෙන්න සිද්ධ වුණා. අන්තිමට පින්වත්නි, කිසිම දෙයක් නැතුව කබලක් අතින් අරගෙන පිඟානක් අතින් අරගෙන ගෙංගෙට හිඟමන් යන තත්ත්වෙට මේ ජෝඩුව වැටුණා. ඉතින් අන්තිමට මේ දෙදෙනාම තමන්ගේ සිටු මාලිගයෙන් අයින් වෙලා මේ වගේ සිඟමන් යදිනවා, අනිත් අය දෙන ආහාරයකින් යැපෙනවා. දවසක් මේ ඇත්තෝ නතර වෙනවා. මේ විදිහට අම්බලන් තියෙනවා පොදුවේ මිනිස්සුන්ට ඉන්න පුළුවන් තැන්. ඒ තැනක තමයි රාත්‍රී නවා තැන් ගන්නෙ. දවසක් රාත්‍රියේ නවා තැන් අරගෙන ඉන්නකොට මේ ස්ථානයේ එතන එනවා හොරු කල්ලියක්. මේ හොරු කල්ලිය ඇවිල්ලා මේ ඇත්තෝ ඉන්නකොට කතා බහ කරනකොට දකිනවා මේ තරුණයෙක් නිදියගෙන ඉන්නවා, තරුණ කාන්තාවක් එක්ක. ඉතින් ඔවුන්ට කතා කරලා කියනවා, මෙච්චර ඇඟපත තියාගෙන තරුණ වයසේ ඉදදී මේ ශක්ති සම්පන්න ශරීරයක් තියාගෙන ඇයි මේ හිඟා කන්නේ? ඒ නිසා ඔබට පුළුවන්නේ යම් කිසි රැකියාවක් කරන්න. ඉතින් ඔහු කියනවා, මා රැකියාවක් කරන්න දන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක හොරකම් කරන්න. ඉතින් ඔහු කියනවා, මම හොරකම් කිරීමවත් දන්නේ නැහැ. හරි, ඒක අපට කියලා දෙන්න පුළුවන්. ඒක අපි උගන්වන්නම්. හොරකම් කරන එක අපිට අපි දන්නවා ඒ ශිල්පය ගැන. ඒ නිසා කියලා දෙන්නම් කියලා අපි ඒකෙන් ඔබට සල්ලි භාගය දෙන්නම්. ඔබට එතකොට ජීවත් වෙන්න පුළුවන් කියලා මේ පාප මිත්‍රයන්ගේ ඇසුරට පත් වුණා. දැන් ඔන්න බලා ගන්න පින්වත්නි, තේරුම් ගන්න ඕන, කිසිම ශිල්පයක් තමන් දන්නේ නැති වුණාම තමන්ගේ ධනහානි සිද්ධ වෙන ආකාරය. තවත් පැත්තකට කිසි ඉගෙනුමක් නැති කෙනෙකුට මිත්‍රයා කවුද, කල්යාණ මිත්‍රයා කවුද, පාප මිත්‍රයා කවුද, යහපත කියලා දෙන්නේ කවුද, අයහපත කියලා දෙන්නේ කවුද කියන එක අවබෝධයක් නැහැ. ඒ නිසා මේ පාප මිත්‍රයන්ගේ බහට නැත්නම් ඒ අත්තෝ කියපු වචනවලට අවනත වුණා. ඒ නිසා දැන් හොරකමේ යන්න පටන් ගත්තා. එක දවසක පින්වත්නි, මේ විදිහට සොරකමේ ගිහිල්ලා කිසිම ශිල්පයක් කිසිම දෙයක් දන්නේ නැති මේ තරුණයාට කියනවා, අපි ගේ ඉන්න මිනිස්සුන්ව ඇහැරෙන්නේ නැති වෙන්න ගෙදර තියෙන බඩු මුට්ටු ටික ගන්නවා. ඔබ මේ පොල්ලක් තියාගෙන බලාගෙන ඉන්න ඕන. යම් කිසි කෙනෙක් අවදි වුණොත් එහෙම ඒ අවදි වෙච්ච කෙනාට එක පාරින්ම ගහලා මරලා දාන්න ඕන. එහෙම කියලා ඔහුට පොල්ලක් අතට දීලා හොරු කල්ලිය ගෙට ඇතුල් වෙලා බඩු භාණ්ඩ සොරා ගන්න ලෑස්ති වුණා. ටික වෙලාවක් යනකොට ගෙදර මිනිස්සුන්ට අවදි වෙනවා. අවදි වුණාට පස්සේ මොකද කරන්නේ? මේ මිනිස්සු අවදි වෙච්ච බව දැනගත්තාම මේ හොරු කල්ලිය දොරකින් පිටිපස්සේ දොරෙන් පැනලා හොරෙන් දුවනවා. ඒ දුවනකොට මේ ගෙදර මිනිස්සු අවදි වෙලා වටපිට බලනකොට දැක්කා පොල්ලක් තියාගෙන ඉන්න මිනිස්සෙක් හැමෝම එක්කම වෙලා මේ මිනිහව අල්ලගත්තා. අල්ලගත්ත විතරකුත් නෙවෙයි, මෙහෙම අල්ලගෙන ඊට පස්සේ හොඳටම තනලා පෙරලා දනුවන් කරලා රජුරුවන්ට බාර දුන්නා, මේ විදිහට ගෙවල් මං කොල්ලකන මං පහරන හොරෙක් අපි ඇල්ලුවා කියලා මේ හොරාව බාර දෙනවා. රජුරුව මේ නඩුව විසඳලා මේ නඩුව අහගෙන අන්තිමට රජුරුව තීරණය කරන ඔහුට මරණ දණ්ඩනය නියම කරන්න. ඉස්සර රජ කාලේදී එහෙම තමයි තිබුණේ. ඒ විදිහට යම් විමසීම් කරලා මරණීය දණ්ඩනය නියම කරනවා. ඉතින් මල් මාලා පලන්දලා වදබෙර ගහමින් මරණය සඳහා අරගෙන යනවා. වීති ගානේ අරන් යනවා, පාරවල් ගානේ අරන් යනවා. ඔබට මතක ඇති අපි දේවදූත සූත්‍රය ගැන බණ කියනකොටත් මතක් කළා, මේ වීදි ගානේ සොරුන් අරන් යන්නේ අනික් ඇත්තන්ට සොරකම පිළිබඳව වැරදි වැඩ කිරීම, පව් වැඩ කිරීම පිළිබඳව බය ඇති කරන්න. මේ වදබෙර ගසමින් මල් මාලා පලන්දලා මේ විදිහට නගරය පුරා අරන් යනකොට ඒ දිහා බලනකොට මේ මරණයට අරන් යන්නේ, ගැලසිඳලාන්නයි මේ අරන් යන්නේ. ඒ නිසා මේක බලන් ඉන්න අනිත් මිනිස්සු බොහොම බයටපත් වෙනවා. ඒ හින්දා වැරදි වැඩ පව් වැඩ කරන්න නැතුව ඉන්නවා. ඒ නිසා තමයි එදා මේ ඉන්න දේවදූතයා දැක්කේ නැද්ද, මේ වගේ සොරකම් කරලා මරණයටපත් වෙන වදගස්ථානේ කරා ගෙනියන සොරුන් දැක්කේ නැද්ද කියලා එදා ප්‍රශ්නයක් අහන්නේ මාරයා. මේ විදිහට දැක්කේ නැද්ද කියලා දේවදූතයෙක්යා එයා පණිවිඩයක් කියනවා. මොකද්ද පණිවිඩය? මේ විදිහට වැරද්දක් කළොත් ඒකට දඬුවමක් තියෙනවාමයි කියන එක පෙන්නනවා. එතකොට මිනිස්සු මේ දඬුවම දැක්කාම වැරදි කරන්න බිය වෙනවා. එදා මේ මිනිස්සයත් මේ වගේ වීති ගානේ වදබෙර ගස්සමෙන් මේ වගේ අරන් යනකොට එක්තරා මාලිගාවක නැත්නම් ගෙදරක සඳළු තලයේ ඉඳලා මේ සිද්ධිය දිහා බලන් ඉන්න සුලසා කියන එක්තරා වෛශ්‍යාංගනාවක් කාන්තාවක් මේ දැක්කා මේ තරුණයාව අරන් යනවා. ඇයට මතක තිබුණා සිටුවරයා කාලෙදී තමන් එකකට හිටපු කෙනෙක්
සල්ලි භාගෙ තියෙන කාලෙදී තමන්ට උදව් කරපු කෙනෙක්. ඒ නිසා මහත් වූ අනුකම්පාවක් ඇයට ඇති වුණා, අනේ මේ මරන්න අරන් යන මිනිස්සෙක් නේද කියලා තමන් ළඟ ඉන්න සේවකයෙකුට කතා කරලා ඒ සේවකයාට කියනවා, එතන ඉන්න කෙනාගෙන් අවසර අරගෙන, පාලකයාගෙන් අවසර අරගෙන ඔහුට මේ අග්ගලා ගෙඩි හතරයි පැම්බඳුනයි ගිහින් දෙන්න කියලා අග්ගලා ගෙඩි හතරකුයි වතුර භාජනයකුයි දෙනවා. මේ මරන්ට යන කෙනාට අනුභව කරන්න නැත්තම් පානය කිරීම සඳහා මේ කාරණා ටික යවනවා. ඉතින් පින්වත් මේ විදිහට අර තැනැත්තාද අර කාන්තාව කිව්ව ආකාරයටම ගිහිල්ලා ඒ තැනැත්තාගෙන් අවසර අරගෙන අර මිනිස්යාගේ අතට අර අග්ගලා ගෙඩි හතරයි වතුර භාජනයයි පැම් භාජනයයි දෙනවා. මෙහෙම දුන්නාම ටික වෙලාවකින් මේ අතරතුර තව සිද්ධියක් සිද්ධ වෙනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දකින්ව දිවසින් මේ සිද්ධිය. සංසාරේ මහා පිං කරපු කෙනෙක්, සංසාරේ මහා කුසල් කළ කෙනෙක්. හැබැයි ඒ කුසල් විපාක අද ඉස්මතු නොවීම නිසා මේ වගේ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපාගාමී වෙන කෙනෙක් මරණයට පත් වෙන්න සූදානම් වෙනවා. ඒ නිසා මං ඔහුට උපකාරයක් කරන්න ඕන, පිහිටක් වෙන්න ඕන කියලා එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පෙරවරුවේ උදේවරුවේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ තැනැත්තා මරන්න ගෙනේ ඉස්සරහට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනවා දැක්කහම මේ තැනැත්තා හොරා කල්පනා කරනවා, මම තව ස්වල්ප වේලාවකින් ගෙලසිඳලාලා මිය දෙනවා. ඉතින් එහෙම තියෙන එකේ මම මේ අග්ගලා කෑවා කියලා, මම මේ පැම්බීවයි කියලා මට අමුතු සිතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේ වඩින ශ්‍රමණයන් වහන්සේට මේක පූජා කරන්න ඕන, දෙන්න ඕන. අඩුම තියා මට ඒක සංසාරයට මග වියදමක්වත් වෙයි කියලා මේ තැනත්තාට කල්පනාවක් ආවා. ඒ කල්පනාව ආව ගමන් මහු කළේ අර ඉස්සරහින් වඩින ස්වාමින් වහන්සේට, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අර දානේ සඳහා අග්ගලා ගෙඩි හතරත් පැම් භාජනයත් පූජ කළා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සිද්ධිය දන්නා නිසා උන්වහන්සේ මොකද කරන්නේ, ඔහුට පේන්නම ළඟ ආසනයක වාඩි වෙලා මේ අග්ගලා වළඳලා පැන් ටික පානය කරනවා. මේ සිද්ධිය අර පෙරහැර නතර කරගෙන බලාගෙන ඉන්නවා. තමන් දීපු දානේ වළඳනවා දැක්ක හරිය සතුටටපත් වුණා. කොහොම හෝ වේවා අන්තිමට මොහු මරණ තැනට අරන් ගිහිල්ලා මරණයට පත් කරනවා. මේ මරණයට පත් කරන වෙලාවේ ඔහුට සිතුවිල්ලක් පහළ වෙනවා. මොකද්ද සිතුවිල්ල? තමන්ට මේ විදියට කුසලයක් කරගන්න හම්බුණා, අනේ මං අවසාන ජීවිතේ අවසාන වෙලාවේ මට වාග්්‍යවන්ත වුණා පිනක් කරගන්න කියලා ඔහුට සතුටටපත් වෙන්න පුළුවන් වුණා. ඒ සතුට වෙන ගමම්ම තව පැත්තකින් අනේ මට මේ කුසලයේ කරගන්න උදව් කළේ, උපකාර කළේ අර සුලසා කියන බිසව නේද කියලා ඇය පිළිබඳවත් බොහෝම කම්පාවක් ඇති වුණා, සතුටක් ඇති වුණා, ආදරයක් ඇති වුණා. ඇය නේද මට මේ උදව්ව කළේ කියලා. කොහොම හෝ වේවා බෙල්ල කපලා මියදුනා. ඒ මියදුනාට පස්සේ පිහින්වත්නි, එතනින් පස්සේ ගිහිල්ලා උපදින්නේ බූමාටු දෙවියෙක් වෙලා අර කරපු කුසලයේ නිසා. මේ අපාගාමී වෙන්න තිබිච්ච තැනැත්තා මේ කළ කුසලය නිසා බූමාටු දෙවියෙක්, එහෙමත් නැත්නම් ගහකට අධිපති, ගහකට වෘක්ෂයකට අධිපති දේවතාවෙක් වෙලා උප්පත්තිය ලබන්නේ. ඉතින් මේ සිද්ධියේ තව මේ බණ කතාව දිගට තියෙනවා. ඉතින් මේ විදිහට උප්පත්තිය ලැබුවට පස්සේ මේ දේවතාවට තමන්ට මේ උපකාරය කළේ මේ සුලසා කියන බිසව නේද කියලා ඇයගෙන ස්නේහයක් ඇති වෙලා ඒ තමන්ගේ තියෙන දිව්‍ය ආත්ම භාවය මතින්ම මේ කුමාරිකාව තමන් ගාවට ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගත්තාම ඇය පිළිබඳව රටේ හැමතැනම දෙමාපියෝ බියටපත් වෙනවා. ඇය නෑ, මේ කුමාරිකාවට වෙච්ච දෙයක් නෑ කියලා කල්පනා කරනකොට ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ගාවට ගිහින් තමයි ඒකත් අහන්නේ. මේ විදිහට අපේ දුව හදිසි අතුරුදහන් වුණා, ආගිය අතක් නෑ, කොහෙද ගියේ, මොකද වුණේ කියලා උන්වහන්සේගෙන් විමසීම් කරනවා. එදා මුගලන් මහරහතන් වහන්සේ මතක් කරනවා, අහවල් දවසේදී බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර බණ කියනකොට ඒ ධර්මශාලාවේ අහවල් කොනේ මේ කාන්තාව ඉඳී කියලා. දෙමාපියෝ එදා දවසේ විහාරස්ථානට ගිහින් බලනකොට සුලසා එතන ඉන්නවා. සුලසගෙන් අහනවා, ඔබ කොහෙද ගියේ, මොකද වුනේ? ඇයි කියනවා ඇයට වෙච්ච සිද්ධිය, මාව මේ විදිහට බූමාටු දෙවි කෙනෙක් අරන් ගියා, මෙන්න මේ දෙවියෝ වෙලා ඉන්නේ මෙයයි කියලා මේ සිද්ධිය මතක් කරනවා. ඔන්න ඔය සිද්ධිය අරමුණු කරගෙන තමයි පින්වත්නි එදා භාග්‍යවතුන් වහන්සේ මේ කෙත්තූපම කියන ප්‍රේත වස්තුව
දේශනා කරන්නට යෙදුනේ. මේ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, දැන් ඔන්න ඔබට ධර්මකාරණා වෙතනයි තියෙන්නේ කල්පනාවට ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරයේ කුසල් කළ කෙනෙක්, පින් කරපු කෙනෙක්. හැබැයි මේ කුසලයේ ඉස්මතු වෙන්න ඉඩ ලැබුණ නැහැ. මක් නිසාද? පාපමිත්‍රයෝ හම්බුණා, සුරාදූර්ත වුණා, ස්ත්‍රී දූර්ත වුණා, ඒ වගේම නිසි අධ්‍යාපනයක් ලැබුවේ නැහැ, නිසි ශිල්පයක් ලැබුවේ නැහැ. මේ කාරණා ටික නිසාම අර සංසාරයේ දිගට ගෙනාපු කුසලයේ වැහිලා ගියා. මේ තැනැත්තා පිළිබඳව සඳහන් වෙනවා, බැරි වෙලාවත් මේ තැනැත්තා ජීවිතේ මුල් කාලයේදීම පැවිදි බව ලැබුවා නම් ඉතාම ඉක්මනින්ම අරහත් ඵලයට පිහිටනවා කියලා. ජීවිතේ මැදි වයසේදී නැත්නම් ඒ වගේ වයසකදී මෙයා පැවිදි බව වුණා නම් අනාගාමී වෙනවා. ওই විදිහට දිගින් දිගට කාරණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. යම් හේකින් මොහුට මරණාසන්න මොහොතේදී අර දීපු දානේ ගැන විතරක් මතක් වුණා නම් තුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ කියලා. හැබැයි ඒ තුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ කුසලයේ ප්‍රබල වුණේ නැහැ. මක් නිසාද? ඒ කුසලයේ හිතනවත් එක්ක, මේ කුසල සිතුවිල්ල හිතනවත් එක්කම අර දානය දෙන්න උදව් කරපු සුලසාගෙන මතක් වුණා. ඒ කාන්තාවක් පිළිබඳව මතක් වෙලා ඇය පිළිබඳව ස්නේහයක් ඇති වුණා. ඇය නේද මට උපකාර කළේ, ඇය නේද මට උදව් කළේ කියලා කල්පනා වුණා. ඒ නිසා මේ සිතුවිලිත් එක්ක පැටලි පැටලි ඉඳලා තමයි මිය පරලව ගියේ. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි දීපු දානය නිසා අර විදිහට බූමාටු දෙවියෙක් බවට පත් වුණා. හැබැයි අර කාන්තාව පිළිබඳව සිතුවිල්ලක් තමන්ගේ හිතේ පැවතිච්ච නිසාම අල්පේසාක්‍ය දෙවියෙක් බවට පත් වුණා කියලා මේ විදිහට මේ කෙත්තූපම ප්‍රේත වස්තුවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කෙත්තූපමා අරහන්තෝ. රහතන් වහන්සේලා කියලා කියන්නේ හරියට කෙත්තූපමා, හරියට කුඹුරක් වගේ. ඒ වගේම දේශනා කරනවා හරියට දායකයෝ ගොවියන් වගේ. දායකයෝ කියලා කියන්නේ හරියට ගොවියන් වගේ. ඒ වගේම ඒ කෙතේ වපුරන බීජ හරියට දෙය ධර්මයේ, එහෙමත් නැත්නම් දෙන දේ වගේ කියලා. එත්තෝ නිබ්බත්තතේ පලං. ඒ වගේම ඊටාම විපුල ඵල ලබන්නට ඒකෙන් පුළුවන්කම තියනවා කියලා ඒ මාතෘකා කරපු ගාථාවේ සඳහන් වෙන අර්ථය. අපි ඒ කාරණාව ටිකක් පැහැදිලි කරගමු. රහතන් වහන්සේලා කියලා කියන්නේ හරියට මනාව සකස් කරන ලද කුඹුරක් වගේ කියලා. මනාව කුඹුරක් සකස් කළාම දක්ෂ ගොවියෙකුට පුළුවනි ඒ මනා කුඹුරේ හරි බීජයක් ලැබුණොත්, හරි දෙයක් ලැබුණොත් ඒක අස්වැන්නක් විදියට තමන්ට ලං කරගන්න පුළුවන් වෙනවා. එතකොට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මනාව සකස් කරපු කුඹුරක් වගේ. සිල්වතුන්, ගුණවතුන්, පින්වත්නි හරියට සකස් කරපු කුඹුරක් වගේ. ඒ හරියට සකස් කරන ලද කුඹුරේ දායකින්ට පුළුවනේ, දායකයෝ කියලා කියන්නේ ගොවියෝ වගේ, ඒ ගොවියන්ට පුළුවනේ තමන් වපුරන බීජ තමයි දෙය ධර්මය, තමන් දෙන දේවල් යමක් පරිත්‍යාග කරනවා නම් අන්න ඒ දේවල් තුළින් තමන්ට මහත් වූ ආනිසංස ලබන්න පුළුවන්කම සැලසෙනවා. දැන් බලන්න දුගතියට යන්න තිබිච්ච කෙනෙක් මේ විදිහට සොර මැරකම් කරලා ස්ත්‍රී දූර්ත වෙලා, සුරා දූර්ත වෙලා, ඒ වගේම සූදු කෙලපු කෙනෙක් මේ විදිහට ජීවිතේ මරණාසන්න මොහොතේදී තමන් කරගත්ත කුසලය නිසා පුළුවන් වුණා අල්පේශාක්‍ය වුණත් බූමාටු දෙවි කෙනෙක් බවට පත් වෙන්න. එතකොට බලන්න මේ විදිහට සරු කෙතක තමන්ට වපුර ගන්න පුළුවන් වෙච්ච නිසයි මේ දේ ලං කරගන්න තමන්ට පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම පාඩමක් මේ තුන තියෙනවා. තමන් යම්කිසි ආකාරයකින් සිල්වතුන්, ගුණවතුන් වහන්සේලා විශේෂයි, එහෙමත් නැත්නම් තෙරුවන් සරණ ගිය කෙනෙක් විශේෂයි යමක් පූජා කළොත් ඒකෙන් ලැබෙන කුසල ඵලයෙන් තමන්ට ජීවිතේ සැපලං කරගන්නට පුළුවන්කම තිබෙනවා. මා ඔබට මීට පෙරදිත් අනුශාසනාවලදී මතක් කළා, ඇයි අපි සැප ලබන්න ඕන? බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මේ සැපේට කියන තවත් නමක් පින කියලා. ඒ නිසා ඇයි අපි පින් කරන්න ඕන, ඇයි අපි සැප ලබන්න උත්සාහ කරන්න ඕන, අපි ඒ සඳහා මක් නිසාද අපි ඒකට කටයුතු සලස්ස ගන්න ඕන කියලා කල්පනා කළොත් ඔබට වැටහෙන්න ඕන පින්වත්නි ඒ තුලින් තමයි
මේ සංසාර ගමන දුරු කර ගන්න කර යනකම් අපට සුඛ ප්‍රතිපදාවක ඉඳලා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. සුඛ ප්‍රතිපදාවක් කියලා කියන්නේ අදත් ඔබ යම් සැපයක ඉන්නවා, මනුස්සකමක් ලබාගෙන. ඒ මනුස්සකම තුලත් ඔබට ආද යමක්කමක් ඇතිව ඒ වගේම ජීවත් වෙන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. ඇහැ කන පේනවා. ඒ වගේම තමන්ට කුසලයක් පිනක් සිද්ධ කරගන්න අවස්ථාවක් අද උදා වෙලා තියෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඔබට තියෙනවා. එතකොට මේ සේරම දේවල් අපට සංසාරයේ ලැබුණේ අපි කුසල් කළ නිසා, පින් කළ නිසා. ඒ හින්දම තමයි අද අපට මේ පින්කම් වඩා ගන්න පුළුවන් වුණේ. එතකොට ඒ වගේ අවස්ථාවන් උදා නොවිච්ච අය පිළිබඳව කල්පනා කළොත් අපට තේරෙනවා ඒ ඇත්තන් කොච්චර මනුස්සකමකට ආවත් එදා වේල හොයා ගන්න බැරි නම්, කුසගින්න දරා ගන්න බැරි නම්, ඒක නම් තමන්ගේ තියෙන දැවෙන ප්‍රශ්නේ බවට පත් වෙනවා නම් කොහොමද ඒ ඇත්තෝ පිනක් කරන්නේ, කුසලයක් වඩා ගන්නෙ? ඒ නිසා අපි හැම දිනාටම මේ ගාථා තුළින් අවබෝධයක් බුදුරජාණන් වහන්සේ ලං කරලා දෙනවා. අවබෝධ කරගන්නට ඕන ජීවිතේ හැමදාම යහපත් දෙයක්, හොඳ දෙයක් කළොත්, යහපත් දෙයක් වපුරගත්තොත් ඒකෙන් ලැබෙන කුසල ඵලය අනන්තයි, අප්‍රමාණයි. ඒ නිසායි දේශනා කරේ යාදි සම්වපතේ බීජං තාදි සංහරතේ ඵලං, කල්යාණකාරී කල්යාණං පාපකාරීව පාපකං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒ නිසා යම්සේ යමක් වපුරනවාද ඒ වපුරන දෙයට අනුව අපට අස්වැන්න ලැබෙනවා කියන මේ කාරණාව ඉතාම හොඳින් මතකේ තබා ගන්නට ඕන. ඒ කාරණාව මතකේ තබා ගැනීම තුළින් අපිට අවබෝධයක් එනවා මං කොහොමද මගේ ජීවිතය සකස් කරගන්න ඕන, කටයුතු කරන්න ඕන කියලා තමන්ට තමන් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. පින්වත්නි, බීජ වපුරනකොට වපුරන්නේ එක බීජයක් වුණාට ලැබෙන ප්‍රතිඵලය ගොඩක්නේ. ඒ පිළිබඳ හොඳින් කල්පනා කරන්න ඕන. ඒ නිසා අපි සමහර වෙලාවට යම් අකුසලයක් නැත්නම් එක වැරදි වැඩක්, පව් වැඩක් අපි කරනවා. අර එක එළුදෙනෙකුගේ ඉස්ස සිඳලා ඇයගේ ඇඟේ තියෙන ලෝම ගානට හිස කැපුම් ලැබුවා වගේ. අපි කරන්නේ සමහර වෙලාවට එක අකුසලයයි, හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අපට සංසාරේ දිගට දිගට යනවා. අපට දැනෙන්නේ ඒක අපි කරන වෙලාවට අපි ඒක නොහිතුවාට, යම් අකුසල ධර්මයක් කරන වෙලාවට නොවැටුවාට, අර කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ, ඇඳින පව් දුරලන දුරදේශේ, නුදුනු මැනවි තුන් දොර අවකාශයේ කියලා අපේ පරණ කවියකක් තියෙන්නේ. ඒ නිසා අපි කරන වෙලාවට අපට දැනෙන්නේ නැහැ අකුසල් ධර්ම කරනකොට මෙන්න මේ දේ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඒක විඳවන්න සිද්ධ වුණාම සංසාරයේ කෙලවරක් නැහැ. ඒ නිසා මේ සංසාරයේ අපි යම් දෙයක් කැමති නම් ඒ කැමති විදිහටම සංසාරයේ අපිත් එක්ක පස්සෙන් එනවමයි. ඒක වළක්වන්න පුළුවන් කමක්ම නැහැ. ඒ නිසා අද මේ කතාව තියෙන මේ ප්‍රේත වස්තුව තුළම භාග්‍යවතුන් වහන්සේ නොයෙකුත් කතාවල්, ගොඩක් කතාවල් තියෙනවා මේ ප්‍රේත ලෝකයේ පිළිබඳව. නැත්තං එවැනි පාප ධර්ම කරලා දුක් විඳින අය පිළිබඳව සඳහන් වෙන කතාවල් කෙලවරක් නැතුව තියෙනවා. ඔබට මතක ඇති මීට පෙරදිත් අපි මෙතන අනුශාසනාවක් කළා තිරෝකුඩ්ඩ සූත්‍රය ආශ්‍රය කරගෙන බිම්බිසාර රජුරෝ දැක්ක සිහිනයක් පිළිබඳව. ඒ වගේම සංසාරයේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කරපු අකුසල කර්මයක්. ඒ අකුසල කර්මය දිගට ඇවිල්ලා කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ ප්‍රේත ලෝකෙම ඇත්තෝ ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත්, අන්තිමට අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ ප්‍රේතයෝ ප්‍රේත ලෝකෙමයි. එතෙන්දි තමයි බිම්බිසාරයන්ට විතරයි පුළුවන් වුණේ පින් දීලා කුසල් කරලා ඒ කට්ටිය වෙතින් ගලව ගන්න. ඔබම හැම දෙනා මේ කතාව දන්නවා ඇති, මා දිගට ඒ කතාවන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි, තවත් ඕන තරම් මේ ප්‍රේත වස්තුව තුල අපට හමු වෙනවා එවැනි කතාවල් කෙලවරක් නැතුව. එක් අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණි කෙනෙක් පිළිබඳව සඳහන් වෙන ඒ වගේ අපාගාමී වෙච්ච, තමන්ට ගලවන්න උදව් කරන්න බැරි වුණා ඇයට. එක් අවස්ථාවකදී උන්වහන්සේ තමන්ගේ මෑණියන් වහන්සේ නමක් ඊට ආත්ම ගානකට පෙර ඇය ප්‍රේත ලෝකේ දුක් විඳිනවා, මොනවද අවශ්‍ය, මම කාල නැහැ දවස් ගානකින්, මට කුසගින්න ඉවස ගන්න බෑ කිව්වහම උන්වහන්සේ දන්නවා ප්‍රේත ලෝකේ ජීවත් වෙන කෙනෙකුට අතින් අතට දෙන දෙයක් දෙන්න බෑ. එහෙම ආහාරයක් දීලා ඒ ඇත්තෝ ප්‍රේත ලෝකෙන් ගලවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ දානේ සපයාගෙන
අනිකුත් ස්වාමින් වහන්සේලාට මහරහතන් වහන්සේලාට දානේ පූජා කරලා ඒ පින තමන්ගේ මෑණියන් වහන්සේට අනුමෝදන් කළා. අන්තිමට ඒ අනුමෝදන් කළා මේ මෑණියන් වහන්සේ ආහාරයෙන් වස්ත්‍රවලින් සුඛී සුවපත් භාවයට පත් වුණා. ඊට පස්සේ නැවතත් ආපහු උන්වහන්සේ ඉස්සරහා පෙනීලා කියනවා, මම තව සතියයි ඉන්නේ, ආපහු මම මෙතනින් මැරිලා නරකෙහි උප්පත්තිය ලබනවා. ඒ නිසා මට පිහිට වෙන්න කියලා තමන්ගේ පෙර භවයක පුතණුවන්ට කියනවා. හැබැයි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසින් බලනවා මට ඇයට පිහිට වෙන්න පුළුවන්ද කියලා. එතකොට දන්නවා උන්වහන්සේ තේරුම් ගන්නවා ඇයට පිහිට වෙන්න බෑ. ඇයට උපකාරයක් කරන්න බෑ. ඇය කළ අකුසලයට නරකයේ උපදින්නට මොන. ඒ නිසා උන්වහන්සේ එදා නිශ්ශබ්ද වෙනවා. ඒ වගේ පින්වත්නි, සමහර වෙලාවට අපි කරපු අකුසලයේ බලවත් වුණොත් එහෙම කාටවත් අපට උපකාරයක් කරන්න බැරි වෙනවා ඒ අකුසලයේ නිසාම. ඉතින් ඒ වගේ දේවල් තේරුම් ගන්න ඕන. මෙවැනි අපායාදී තැන් තියෙනවා. දැන් අපි අපායවල් හතරක් තියෙන බව ඔබ දන්නවනේ. නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා අපායවල් හතරක් තියෙනවා. නරකය කියලා කියන්නේ අටමහා නරකය. සංජීවය, කාලසූත්‍රය, ඒ වගේම රෞරවේ, මහා රෞරවේ, තාපේ, ප්‍රතාපේ, අවීචී කියලා අටමහා නිරයක් තියෙනවා. ඒ නිසා මේ අටමහා නිරයේ ඕපපාතිකව සත්වය උපදින්නේ. ඒ ඉපදිලා අනන්ත කාලයක් සංසාරයේ දුක් විඳිනවා. තිරිසං අපාය පිළිබඳව අපට පේනවා, තිරිසං අපායට වාසස්ථානයට නිශ්චිතනක් නැති වුණාට ඇහැට පේන සත්වයන්ගේ ඉඳලා ඇහැට නොපෙනෙන සත්වයන් දක්වා, ඒ වගේම පුංචි, ලොකු, මහත් ආදී නොයෙකුත් ආකාරي තිරිසංගත සත්වයෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒකත් මහා අපායක්. හැමදාම බියටපත් වෙච්ච ඇත්තෝ කවදාකවත් කුසලයක් වඩන්න බැරි තැනක්. ඒ නිසා අපායාදී තැන්වල දුක් විඳන අය පිළිබඳව මේ ඇත්තෝ ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේම අසුර නිකායක් තියෙනවා. ඒකත් പ്രേත ලෝකයක්. අසුර කියලා දිව්‍ය ලෝකිකුත් තියෙනවා. වේපචිත්ති, පහාරාද, නමුචි වගේ අසුරයන් පිළිබඳව සඳහන් වෙනවා. ඒක දිව්‍ය ලෝකයක්. ඒ වගේම අසුර කියලා പ്രേත ලෝකයකුත් තියෙනවා. ඒ പ്രേත ලෝකයේ සමහර අය ඒ പ്രേත ලෝකයේ දුක් විඳිනවා. ඒ වගේම අනිත් එක තමයි මේ විදිහට പ്രേත විශේෂ නැත්තම් പ്രേත ලෝකයේ කියන එක. ඒ പ്രേත ලෝකයේ කෙලවරක් නැති සත්වයෝ ජීවත් වෙනවා. එක අවස්ථාවක තියෙන සංයුත්ත නිකායේ ලක්කන සංයුත්තේ ලක්කන මහරහතන් වහන්සේ එවැනි പ്രേත ලෝක නැත්තම් එවැනි പ്രേතයෝ 21 දෙනෙක් ගැන සඳහන් කරනවා. වන්තාස කියලා එක කොට්ටාසයක් ගැන. වන්තාස කියලා කියන්නේ සෙම්සොටු ආහාරයට අරගෙන ජීවත් වෙන. ඒ වගේම කුණපූප කියලා මලකුණු වගේ දේවල් ආහාරයට අනුභව කරලා, ඊළඟට සමහර වූ අසුචි ආහාරයට අනුභව කරන, ඒ වගේම සමහර අය කවදාකත්ම නොසන්සිඳෙන පිපාසයක් තියෙන, ඒ අයගේ කටවල් හරියට කියන්නේ මහා විශාල ශරීරයක් තිබ්බට කටවල් හරියට ඉදිකටු තුඩක් වගේ. ඒ නිසා ඒ ඉදිකටු තුඩෙන් වතුර යන්නේ නැතුව වගේ. ඒ නිසා කවදාකත්ම පිපාසය සංසිඳෙන්නේ නැහැ. සමහර වෙලාවට ඕන තරම් වතුර මොන ගැහුණත් ඒ වතුර ළඟට යනකොට අතට ගන්නකොට ඒවා රුධිරේ බවට පත් වෙනවා, ලේ බවටයි පේන්නේ. ඒ නිසා ලේ බොන්න බෑ. ඒ නිසා ඒක අහක දානවා. ඒ වගේ වෙන මට්ටමක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ විදිහට යම් කිසි කෙනෙක් പ്രേත ලෝකේ ඉපදුනොත් ඒ പ്രേත ලෝකයෙන් පුළුවන් වෙන්නේ පරදද්දූප ජීවී කියන ජීවී പ്രേත ලෝකයට ගියොත් යමෙකුට විතරයි පින් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන වශයෙන් പ്രേත ලෝක හතරක් තියෙනවා. එකක් තමයි වන්තාස, අනිත් එක කුපිපාස, ඒ වගේම නිජ්ජාමතාන්තික, ඒ වගේම පරදද්දූප ජීවි. ඔය කියන එකෙන් පරදද්දූප ජීවි කියන තැනකට යම් කිසි කෙනෙක්පත් වුණොත් ඒ പ്രേත ලෝකේ විතරයි පින් ගන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම പ്രേත ලෝකයක පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ ඥාතීන් මැරිලා ගිහිල්ලා ඒ පරදද්දූප ජීවිය වෙනවද කියන අපි දන්නේ නැහැ. പ്രേත ලෝකෙට ගියොත් යමෙක් එයා එක්ක අපි හරි කමන්නේ මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙට ගියොත් පරදද්දූප ජීවී කියන තැනට ගියොත් විතරයි පින් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වෙන කෙනෙකුට වෙන තැනකදී අර වන්තාස කියන සෙම්සටු අනුභව කරමින් ඉන්න කුප්පිපාස කියලා පිපාසයෙන් පෙළෙන, ඒ වගේම නිජ්ජාමතන්තික් කියන ගිනිගෙන දැවෙන, ඒ වගේ പ്രേත ලෝකයට ගියා කියලා කවදාකවත් පින් ලැබෙන්නේ නැහැ, පින් ගන්න බෑ. හැබැයි කෙනෙකුට පුළුවනි පරදද්දූප ජීවී තැනටපත් වුණොත්. දැන් අර බිම්බිසාර රජුණන්ගේ ඥාති පිරිසත් පරදද්දූප ජීවී තැන තමයි හිටියේ. ඒ නිසයි පින් ගන්න පුළුවන් උනේ.
ඒනිසා එතකොට අපේ ඥාතින් එතන ඉන්නවාද කියන එක අපි දන්නේ නැති වුණාට හැබැයි එකක් කල්පනා වෙනවා, කල්පනා කරන්න ඕන සංසාරගත අපේ කොච්චර ඥාතින් ඇද්ද? අපට අම්මලා වෙච්ච, තාත්තලා වෙච්ච, ඥාතීන් වෙච්ච, දරුවෝ වෙච්ච කොච්චර නම් මිය පරලෝ ගිහින් ඇද්ද? මේ සංසාරේ අනන්ත කාලයක්. ඒ නිසා ඔබගේ මගේ නෑදෑයෝ ඕන තරම් ඒ පරදද්දූප ජීවී කියන තැන ඇති. ඒ නිසා තමයි අපි කුසල් වඩන හැම වෙලාවකදීම මගේ සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙන්නට ඕන කියලා කල්පනා කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ තරම් අපේ ඥාතීන් ඒ තැන්වල ඇති පින්වත්නි. ඒ නිසා අපි හැම දෙනාම මේ අවබෝධයන් අපට ලැබෙන්න ඕන. මේ අවබෝධයන් අපේ තුළ තියාගන්න ඕන. මෙහෙම තැන් තියෙනවා, මමත් ඒ තැන්වලින් වැළකිච්ච කෙනෙක් නෙවෙයි. ඒ තැනකට මම පවා යන්න ඕන. දැන් අර පේසකාර ප්‍රේතවස්තුවේ තියෙනවා පේසකාර කියලා එක ප්‍රේතවස්තුවක්. ඒ පේසකාර කියලා කියන්නේ මේ රෙදිබියන අය පේසකාරයෝ කියලා කියන්නේ. එක්තරා ස්වාමින් වහන්සේලා 12 දවසක් වඩිනවා බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනා ලබාගෙන ස්ථානයක් සොයාගෙන වස්වසන්න. එහෙම වඩිනකොට උන්වහන්සේට හමු වෙනවා, ඒක ගමක් හම්බ වෙනවා. ඒ ගම අසල ලස්සන වනරොදකුත් තියෙනවා. උන්වහන්සේලා ඒ ස්ථානට වැඩම කළාම ඒ ගමේ මිනිස්සු, පේසකාර මිනිස්සු, රෙදිවියන මිනිස්සු, ඒ ගමේ හිටියා පවුල් 11ක් ප්‍රධානියෙක් හිටිය. ඒ අත්තු ආරාධනාවක් කළා මේ ස්වාමින් වහන්සේලා 12 ඔබ වහන්සේලා වැඩ හිටින්න වස්තුන් මාසේ අපි ඔබ වහන්සේලාට සැලකුම් කරන්නම්, දානෙ මාන දෙන්නම් කියලා. එහෙම කළ උන්වහන්සේලා නවත්ත ගත්තා. ඒ නවත්තගෙන එතන ඉන්න ප්‍රධානියා ස්වාමින් වහන්සේලා දෙන්නෙකුට උපස්ථාන කරන්න බාරගත්තා. ඒ වගේම අනිත් 10 අනිත් ස්වාමින් වහන්සේලා 19 බාර දුන්නා. මේ ගම් ප්‍රධානියා හරීම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ නිසා ඔහු දෙන්නෙක් ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන්න බාරගත්තේ. හැබැයි ඔහුගේ බිරිඳ මිත්‍යා දෘෂ්ටිකාන්තාවක්. ඇය දන් දෙනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇය හැම වෙලාවෙම දොස් පරොස් කියනවා. ඒ නිසාම අන්තිමට ඒ කාන්තාවගේ නැගණියක් හිටියා, බොහොම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඇය ගේනවා විවාහ කරගන්නවා මේ දම් පැන් දෙන්න ඕන නිසාම. ඊට පස්සේ මේ කාන්තාව තවත් අධික ලෙස තරහට පත් වුණා. ඒ නිසා තරහට පත් වෙලා හැමදාම දොස් කියනවා තමන්ගේ ස්වාමියාට. ඒ ස්වාමියාට කියනවා හැමදාම ඔය දෙන දානයක් දානයක් ගානේ උඹට ලැබෙන්නේ සංසාරයේ සෙම්සොටුමයි. ඊට වඩා දෙයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා උඹට සංසාරේ ලැබෙන්න ඕන සෙම්සොටුමයි ලැබෙන්න ඕන. ඔය පූජා කරන වස්ත්‍ර, ඔය ස්වාමීන් වහන්සේලාට පූජා කරන වස්ත්‍ර උඹට ලැබෙන්න ඕන රත් වෙච්ච යකඩ දහඩු වගේ දේවල් තමයි සංසාරේ ලැබෙන්න ඕන ඇගේ දවට ගන්න. මේ කාන්තාව හැමදාම සාප කළා. අන්තිමට කොහොම හරි මේ පේසකාර ප්‍රධානියා මිය පරලොව ගිහිල්ලා එක්තරා වනාන්තරයක රුක්ෂ දේවතාවෙක්, බූමාටු දෙවියෙක් බවට පත් වෙනවා. මේ කාන්තාවත් කාලයාගේ ඇවැයමෙන් මරණයට පත් වෙලා ප්‍රේත ලෝකයේ උපත්තිය ලැබෙනවා. මේ බූමාටු දෙවියගාට ඇහෙනවා දවසක් කාන්තාවක් අඬනවා, විමසල බලනවා මොකද ඔබ අඬන්නේ, නිර්වස්ත්‍ර වින්න කෙනෙක්, ඒ ප්‍රේතියක්, ඇයි ඔබ අඬන්නේ, මට කුසගිනි කන්න දෙයක් නැහැ. එතකොට මේ බූමාටු දෙවියා දැනගන්නවා මේ තමන්ගේ පුරාණ බිරිඳ මේ, වෙන කවුරුත් නෙවෙයි. ඒ නිසා ඔහු දිව්‍යමය ආහාර ලං කරලා දෙනවා. හැබැයි ඒ ළඟට ගන්න, අතට ගන්න සේරම ආහාර සෙම්සොටු බවට පත් වෙනවා, මල මුත්‍රා බවට පත් වෙන්නේ. මොන දිව්‍යමය ආහාරයක් දුන්නත් ඒ ආහාර ඇය ගන්නකොට එහෙම දේවල් බවට පත් වෙනවා. ඒ නිසා අන්තිමට ඒවා විතරයි. ඇය නිර්වස්ත්‍ර වීමෙන්ද වස්ත්‍ර ලබා දෙනවා. ඒ වස්ත්‍ර ලබා දෙනකොට ඒවා රත් වෙච්ච යකඩ දහඩු බවට පත් වෙනවා. ඇය ඒවා ඇඟේ දවට ගන්න හදනවා, කෑ ගහලා ඒවා උනාදමලා ආපහු දුවනවා. ඒවා අඳින්න බෑ. ඉතින් මේ සිද්ධිය මෙහෙම සිද්ධ වෙන අතරතුර පින්වත්නි, දවසක් වෙළෙන්ද කණ්ඩායමක් මේ කැලෑ වසලෙන් යනකොට ඒ වෙළෙන්දන් අතර හිටියා ඒ වෙළෙන්ද කණ්ඩායමත් එක්ක එක්කහු වෙලා යන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ සැවතට යනවා බුදුහාරෝ දකින්න. මේ වෙළෙන්දෝ එක යන එක ලේසි පාරවල් සොයා ගන්න නිසා ඒ ස්වාමීන් වහන්සේත් ඒ කණ්ඩායමට එක්කහු වෙලා මේ වනාන්තරයේ අසලදී මේ කට්ටිය මෙතන ගිමන් හැරලා යන්න හොඳ තැනක් කියලා කල්පනා කරලා හරක් එහෙම ලිහලා මේ අත්ව ගිමන් නිවනකොට මේ ස්වාමින් වහන්සේත් වනරෝද ඇතුළට ගිහිල්ලා ගහක් මුල ටිකක් ඇලවුණා. ගමනේ වෙහෙස නිසා උන්වහන්සේට නිින්ද ගියා. ඇහැරලා බලනකොට වෙළෙන්දු කණ්ඩායම යන්න ගිහිල්ලා උන්වහන්සේ අතරමං වුණා.
හැබැයි අතරමං වෙලා ඉන්නකොට මේ වෘක්ෂ දේවතාවා මේක දැකලා ඒ ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා උපස්ථාන කරන්න පටන් ගත්තා. උපස්ථාන කරනකොටම කාන්තාවක් අඬනවා ඇහෙනවා, කවුද කියලා දේවතාවගේ විමසනකොට කියනවා මේ විදිහට ප්‍රේතියක් ආහාර නැතුව යඬන්නේ. ඉතින් ඔහුට ඇයට දෙන්න ආහාර කිව්වම ඇයට ආහාර දෙනකොට ඒ ආහාර අර වගේ සෙම්සොටු බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ මතක් කරනවා ප්‍රේත ලෝකේ වසන කෙනෙකුට අතින් අතර දෙන දෙයක් දීලා සලකන්න බෑ. ඒ නිසා කරන්න ඕන ඔබ තෙරුවන් සරණ ගිය සිල්වතෙක් සොයාගෙන එයාට දම් පැන් දීලා එයින් ලැබෙන දේ අනුමෝදන් කරන්න. ඊට පස්සේ ඒ තැනැත්තා මොකද කරන්නේ, දෘක්ෂ දේවතාවා මේ සිල්වත් ස්වාමින් වහන්සේට දන් දෙනවා. ආහාර දීලා ඒ ආහාරයෙන් ලැබෙන කුසල ඇයට අනුමෝදන් කරනකොට අන්න ඇයට ආහාර ලැබෙනවා. උන්වහන්සේට පැන් පූජ කරලා ඒ පැන් වලින් ලැබෙන ආනිසංසය අනුමෝදන් කරනකොට ප්‍රේත ලෝකේ ඉන්න අයට පැන් ටික ලැබෙනවා. උන්වහන්සේට වස්ත්‍ර පූජා කරලා ඒ වස්ත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය අනුමෝදන් කරනකොට ඇයට වස්ත්‍ර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වෘක්ෂ දේවතාවා තවත් වස්ත්‍ර යුගලක් දෙනවා සැවතට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට මගේ නමින් මේක පූජා කරලා ඇයට පින් අනුමෝදන් කරන්න කියලා. මේ විදිහට පින්වත්නි මේ කතා වස්තුවල කෙලවරක් නැතුව තියෙනවා. තව එක බණ කතාවක මම මීට පෙරදිත් ඔබට කිව්වා කියලා තියෙනවා. ඒ කතාවක මේ වර්තමාන කතාවක් අපි දන්න සිද්ධියක්. එක්තරා විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව මම මීට කලින් කිව්වා බණකදී. ඒ බණකට වැඩිය ස්වාමින් වහන්සේ නමක් කියපු කතාවක්. තමන්ගේ පන්සලේ අපවත් වෙච්ච ලොකු හාමුදුරුව ජීවත් වෙනකොට බොහොම සැප පහසුවට නොයෙක් උද්දේ සකස් කරලා දුන්නත් උන්වහන්සේ පන්සලේ පරණ වැසිකිළියක් තිබ්බා, ඒකටමයි නිතර යන්නේ, ඒකටමයි කැමැත්ත දක්වන්නේ. අන්තිමට මැරිලා ගිහිල්ලා උන්වහන්සේ බොහොම ලෝභකමින් අධික ලෝභයෙන් හිටපු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ දම් පැන් දෙනකොට නොයෙකුත් ආකාරي පින්කම් කරලා පින් අනුමෝදන් කළා. ඒ පන්සලේ හාමුදුරුව දකිනවා අර පරණ වැසිකිළියේ උන්වහන්සේ වගේ කෙනෙක් ඉන්නවා හැමදාම. ඒ වැසිකිළියේ සද්දයක් එනවා. ඒ වැසිකිළියේ සද්දය ඇවිල්ලා දවසක් මීයෝ බින්දිනවා වෙන්නේ නැති කියලා හිතාගෙන එහෙම කල්පනා කළා. තව දවසකදී ටෝච් එකක් අරගෙන ගහලා බලනකොට ඒ වැසිකිළියේ දකිනවා අර ලොකු හරුන්ගේ මූණ, ඒ වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ තීරණය කරා අනිවාර්යෙන් ප්‍රේත ලෝකයේ ඉන්නේ ඒ නිසා එහෙම කෙනෙක් කියලා. ඉතින් මොකද ඒ කතාවල් මේ වර්තමානයේ අපි සමහර ඒවා දකිනකොට අපිට මතක් වෙනවා දැන් මේ ප්‍රේත වස්තුවේ තියෙනවා එවැනි ගූතකාදක කතා, ප්‍රේත වස්තුව කියලා එක කතා වස්තුවක්. ඒකේ තියෙන එක ස්වාමීන් වහන්සේ නමක් ඒ විදිහට වැසිකිළි වලක උපදිනවා ප්‍රේතෙක් බවට පත් වෙලා. එහෙම වෙන්න හේතුව තමයි මේ බණ කතාවේ තියෙන. මොකද මේවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ඒවා. මොකද බුදුරජාණන් වහන්සේ අර්ථෝත්පත්ති වශයෙන් යම් ප්‍රේත වස්තු දේශනා කළා, ඒ වගේම පුච්චා විසර්ජන ක්‍රමයට ප්‍රේත වස්තු දේශනා කළා. ওই ක්‍රම දෙකටම දේශනා කළා. අර්ථෝත්පත්ති විදියට දේශනා කළා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේම යම් යම් අවස්ථාවල කාරණා උඩුප්පල දේශනා කරන මෙන්න මේ වගේ තැන්වල ගිහිල්ලා මෙහෙම ප්‍රේත ලෝකේ මේ ඇත්තෝ ජීවත් වෙනවා, දුක් විඳිනවා කියලා පෙන්නපු අවස්ථාවන්. තවත් අවස්ථාවකදී ඔය මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ, නාරද මහරහතන් වහන්සේ වාගේ මහරහතන් වහන්සේලා ප්‍රේත ලෝකයේ දුක් විඳින ප්‍රේතයොත් එක්ක කතා බහ කරලා ඒ අයගේ සිද්ධි දැකලා භාග්‍යවතුන් වහන්සේට ඇවිල්ලා දේශ මතක් කරනවා. ඒකට කියන පුච්චා විසර්ජනක මේ කියලා. එහෙම මතක් කළාම භාග්‍යවතුන් වහන්සේ නැවතත් ඒ කතාව අරමුණු කරගෙන ප්‍රස්වච්ච සංඝයාට ධර්මයේ දේශනා කරනවා, අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කරනවා. මෙන්න මේ වගේ සිද්ධියක්, මෙන්න මේක තමයි ඒකට හේතුව කියලා දේශනා කරනවා. මේ බණ කතාවේ තියෙනෙත් පින්වත්නි එක්තරා බොහොම හොඳ දායක මහත්මයෙක්, තමන්ට ශ්‍රද්ධාවන්ත දායක මහත්මයෙක් පන්සලක් පූජ කරනවා හාමුදුරු නමකට. මේ පන්සල පූජ කරාම මේ භික්ෂුන් වහන්සේ ඉතා මිත්‍රශීලී භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඉතින් මේ මිත්‍රශීලී භික්ෂුන් වහන්සේට තමයි පන්සල පූජ කරන්නේ. ටිකක් කල් යනකොට තවත් ස්වාමීන් වහන්සේලා එන්න ගත්තා මේ පන්සලට. මේ මිත්‍රශීලී මේ දායකයාට මිත්‍රශීලී ස්වාමින් වහන්සේ අකමැති වුණා මේ හාමුදුරුව ඇවිල්ලා උන්වහන්සේලාටත් ප්‍රත්‍ය ලැබෙනකොට. ඒ නිසා උන්වහන්සේලාට දොස් කියන්න පටන් ගත්තා. ඔයිට වැඩිය හොඳයි ඔබ වහන්සේලා මේ ඇවිල්ලා අපේ පන්සල දේවල් කනවට වඩා අසූචි කෑවනම් කීකේ බයින්න ගත්තා. ඉතින් බයින්න ගත්තා විතරකුත් නෙමෙයි අන්තිමට ඒ උන්වහන්සේලා කෙරෙහි බිඳෙව්වා අර දායකයත් බිඳෙව්වා. අන්තිමට දායකයත් අන්තිමට උන්වහන්සේලාට බැන්නා.
ඊට පස්සේ මේ දායකයා අන්තිම කාලේ වෙනකොට මේ හාරුත් එක්කත් තරහ වුණා. එයාත් එක්කත් බැනගත්තා. ඒ බැනගන්න කොටත් මේ දායකයා කියන ඔබ වහන්සේට මේ විදිහට මේ අනුන්ගේ දේවල් කකා ඉන්නේ වෙලාවේ ඔබ වහන්සේට කවදා හරි දවසක සංසාරේ අසූචි තමයි කන්න හම්බ වෙන්නේ කියලා. එතකොට හාමුදුරුවෝත් බයිනවා දායකයාට උඹට කවදා හරි දවසක සංසාරේ මගේ අසූචි කන්න වෙන්නේ කියලා. එහෙම බැන්න. අන්තිමට මේ හාමුදුරුවෝ තපුවත් වෙලා පන්සලේම වැසිකිලි වලේ උපදින්නේ ප්‍රේතෙක් වෙලා. ඒ විතරකුත් නෙමෙයි අර දායකයාත් මැරිලා ගිහිල්ලා ඒ වලේම අර ප්‍රේතයාගේ ඔළුවේ උපදින්නේ. ඒ ප්‍රේතයාගේ ඉසේ උපදින්නේ. එයාගේ වාසස්ථානයේ ඉස. අන්තිමට මේ වලට වැටෙන අසූචි කනවා අර ප්‍රේතයා. ඒ අසූචි එයා කාලා එයා දාන අසූචි තමයි අර හාමුදුරුවෝ ඒ ප්‍රේතය අනුභව කරන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දේවල් මේ අතීත සිද්ධි අතීත කතා. එතකොට පින්වත්නි කැමති වෙච්ච දේ ලැබිච්ච හැටි බලන්න. කවද හරි දවසක උඹට අසූචිමයි කන්න වෙන්නේ කිව්වහම එයා ප්‍රියබුනේ අසූචි කන එකට. ඒ හින්දා ලැබුණේ ඒකමයි එයාට සංසාරේ. ඒ නිසා කෙලවරක් නැහැ අපිට නොහිතුවාට නොපෙන්නට. දැන් බලන්න ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් රහත් පදවිය ලබන්න පුළුවන් වුණා. හැබැයි එක්තරා ආත්මිකදී මහරහතන් වහන්සේ නමගේ දානෙ වැළැක්වුවා. මහරහතන් වහන්සේ නමකට දීපු දානෙ පාත්‍රයේ කිරිබත් පාත්‍රයේ ගින්නට දැම්මා. එහි විපාක වශයෙන් සංසාරයේ කවමදාකවත් කුසපිරෙන ආහාරයක් හම්බුන්නේ නැහැ. අන්තිමට අපේ භාග්‍යවතුන් වහන්සේ කාලේ ඉපදුනා උතුම් මහරහත් ඵලයේ පිහිටන්නත් පුළුවන් වුණා. හැබැයි උන්වහන්සේට කිසිම දවසක බඩපිරෙන ආහාරයක් ලැබුණේ නැහැ. කොච්චර ආහාර පාත්‍රයට හම්බුණත් ඒ ආහාර අයින් වෙලා ඉතාම ස්වල්පයි ඉතුරු වෙන්නේ. බඩපිරෙන්න හම්බ වෙන්නේ නැහැ. ශරීරේ ජීවත් වෙන්න ඕන කරන ආහාර චුට්ටක් විතරක් පාත්‍රේ රඳනවා. අනිත් ආහාර එකක්වත් නැහැ. එදා පින්වත්නි අන්තිමට උන්වහන්සේ පිරිනුවම් පාන්න සූදානම් වෙන වෙලාවේදී මේ සිද්ධිය දැක්කහම උන්වහන්සේට සරියුත් මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් උන්වහන්සේගේ අතේ තියාගෙන පාත්‍රයේ දානි වළඳවනවා. එහෙම තමයි එදා අන්තිමට එදා විතරයි කුසපිරෙන ආහාරයක් වළඳුවේ. කවදාකවත් කුසපිරෙන ආහාරයක් වළඳලා තිබුණේ නැහැ. එදා තමයි උන්වහන්සේ පිරිනුවම් පෑවේ. අරහත් ඵලයේ පිහිටියත් බලන්න සසර කළ අකුසලය අපාගාමී වෙලා දිගට දිගට විපාක දීලා දීලා ඇවිල්ලා මේ විදිහට අරහත් ඵලයේ පිහිටලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණත් ඒ පව්කම ගෙවුන් නැති හැටි. ඒ නිසා අපිට හිතෙනවා අකුසල් කරනකොට මේවා එච්චර අනවබෝධයෙන් කළාට මේවා අපට ප්‍රතිවිපාක ලැබෙනකොට කෙලවරක් නැතුව සංසාරේ බලන්න දම් වලක්කපු දානේ දීපේක අනුමත නොකරපු කාන්තාවට සංසාරේ ලැබිච්චද? ඒ වගේම අර දෝෂ දේශසහගතව බැනගත්ත ද්වේෂය උපදවගත්ත ක්‍රෝධය උපදවගත්ත අයට වෙච්චද? ඒ වගේ පින්වත්නි ඕන තරම් බණ කතා අපේ ධර්ම සාහිත්‍යයේ තියෙනවා. මේ වගේ ප්‍රේත වස්තුව තුලත් එවැනි කතාවල් කෙලවරක් නැතුව තියෙනවා. ඒ නිසා මේ වගේ සංසාරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔබට ඉතාම කෙටියෙන් මේ කාරණාවත් දෙකක් මතක් කළේ මේ අවස්ථාවේදී. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕන එවැනි තැනකට මා වැටුනොත් මේ සංසාරේ මා කවද්ද ගැලවෙන්නේ? කොහොමද ගැලවෙන්නේ? කල්ප කීයක් නම් මට ඒ තැන් දුක් විඳින්න සිද්ධ වේවිද? අනුන්ගේ සෙම්සටු අනුභව කරමින් මලකුණු කමින් එහෙම ඉන්න අවස්ථාවන් මට කොච්චර යෙදෙයිද? අද මට ලෝභකමක් කෙනෙකුට, තරහක් කෙනෙකුට, මෝහයක් කෙනෙකුට, පලිගන්නේ හිතනකොට, මාන්නයක් කෙනෙකුට, අහංකාරකම් කෙනෙකුට, පව් වැඩ කරනකොට, අද මට නොදැනි ඒ දේවල් මම කළාට මේ වගේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙන දවසට මට කඳුළු වැකි මුහුණෙන් තමයි මේ හැම දෙයක්ම ලං කරගන්න ජීවිතේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අවබෝධ ඇති කරගෙන තමන්ගේ ජීවිතේ සකස් කරගන්න, යහපත් කරගන්න අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරේ සබ්බ පාපස්ස අකරණං කියලා. පව් වැඩ කරන්න එපා, අකුසලයේ කරන්න එපා. අකුසලයේ කළොත් ඒකේ ප්‍රතිවිපාක ඒකාන්තයෙන්ම ලැබෙනවා. සමහර වෙලාවට අපි ඒක කොහොඹෑට යයි හිටවන්නේ. ඒ කොහොඹෑට හිටෙව්වට එයින් හැදෙන ගයෙන් ලැබෙන ඵලය කෙලවරක් නැහැ. ලක්ෂ ගණන් ඵල ලැබෙනවා. කොහොඹෑට යමිහිරි ඒව රසවත් නැහැ. එතකොට
අපි හිටෙව්වේ රසවත් නැති අම්මිහිරි එක ඵලයයි. හැබැයි අපිට ලැබිච්ච අස්වැන්න ලක්ෂ ගාණේ. අපි මිහිරි ඵල තියෙන එක කොහොමද අපි මී අඹයටයක් හිටවනවා. එක අඹයටයයි හිටෙව්වේ. හැදිච්ච ගහෙන් අපි ගෙඩි ගොඩක් කඩනවා. අපට මී අඹ ඵල ගොඩක් ලැබෙනවා. අපි මිහිරි ඵල තියෙන මිහිරි එක දෙයයි කලේ. හැබැයි අපට ලැබිච්ච ප්‍රතිඵලය කෙලවරක් නැහැ. ඒ වගේ තමයි අපි එක දෙයයි කරන්නේ, එකයි වැඩක් කරන්නේ. හැබැයි අපට ඒකෙන් ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. ඒ බව කල්පනා කරලා යහපතම සිද්ධ කරන්න, ජීවිතය හොඳම කරන්න, ජීවිතය හැමදාම නරක වලින් පව් වැඩ වලින් තමන්ගේ හිත ගලව ගන්න අපි උත්සාහ කරන්න ඕන. මොකද මේ ගෙවන සංසාරේ මේ දුක දුරු කරගන්න යන වැඩපිළිවෙලක් කරන ඔබට මට මේ සඳහා යාමට අපාගාමී වෙලා කවදාකවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යහපත් තැනක ඉපදුනොත් කුසලයක් වඩන්න පුළුවන් තැනක ඉපදුනොත් අපට කුසලයක් වඩා ගන්න පුළුවන් වේවි. ඒ නිසා අපට ඉක්මනින් දුක දුරු කරගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි හැම දිනාටම එසේ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමින් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ කුසලයට යොමු කරගෙන කටයුතු කරන්නට ඔබ හැම දිනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ අපේ රේණු මහත්මිය. රේණු මහත්මිය ඉතාම හොඳින් දම් පැන්දෙන ශ්‍රද්ධාවන්ත කාන්තාවක් විදිහට විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට බොහොම ආදරයෙන්, ගෞරවයෙන්, කරුණාවෙන් සලකන කෙනෙක්. ඉතින් අද දවසේදී කල්පනා කළා තමන්ගේ ඥාති වර්ගයා සිහිපත් කරලා ඒ අත්තන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පින්කමක් කරන්න ඕන කියන බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට පර්ල් මහත්මිය, ඒ වගේම සමුද්‍රිකා, ඒ පවුලේ පින්වත් පිරිසත් එක්කහු කරගෙන අද මේ විදිහට මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණේ. අපි මේ වෙලාවේදී කල්පනා කරමු අපි රැස් කරගත්තා වූ මේ අනන්ත ප්‍රමාණ කුසල ධර්මයන් මිය පරලව ගිය ආදරණීය පියතුමන් සිරිසේන ලියනගේ මැතුමන්ටත්, ඒ වගේම පර්ල් මහත්මියගේ ආදරණීය ස්වාම් පුත්‍රයා අබේකෝන් බණ්ඩා, ඒ වගේම දෙමාපියන් ලයනල් පෙරේරා, කර්ලයින් ගුණවර්ධන, ඒ පින්වත් හැම දෙනාටමත්, ඒ වගේම ශිරාන් මහත්මාගේ ආදරණීය පියතුමන් ලයනල් සෙනවිරත්න, ඒ වගේම ලලීගේ ආදරණීය මෞතුමිය කොන්සි ප්‍රනාන්දු, ඒ වගේම දර්ශකගේ ආදරණීය පියතුමන් පයස් ප්‍රනාන්දු, ඒ වගේම දර්ශනගේ මාමණ්ඩිය ජ්‍යෝතින් ප්‍රනාන්දු, මේ පින්වත් හැම දෙනාටමත්, ඒ වගේම සංසාරගත ඔබ මම නමින් මිය පරලොව ගිය හැම දෙනාටමත් මේ අනන්ත කුසලයන් හේතු වාසනා වේවා. මිය ගියත්ෝ මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසීම ලංකර ගනිත්වා කියන කල්පනාවෙන් අපි හැම දෙනා මිය ගියත්තන්ට පුණ්‍යානුමෝදනා පවත්වමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව ඉසුරු වඩා වර්ධනය කර ගනිත්වා. රේණු මහත්මියත්, ඒ වගේම දිලිනී, දිනුක, ඒ දරුවන් ඇතුළු පින්වත් හැම දෙනාම ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලංකර ගනිත්වා කියන කල්පනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දේවෝ වස්සතු කාලේ සස්ස සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච,
රාජා භවතු ධම්මිකෝ. එවගේම රැස් කරගත්තා වූ මේ අනන්ත ප්‍රමාණ කුසල ධර්මයන් රේණු මහත්මියටත්, එවගේම දරුවන්ටත්, එවගේම පර්ල් මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් හැම දෙනාටමත්, අද මේ පින්ක මහා සහ සම්බන්ධ වෙච්ච සත්පුරුෂ පින්වත් හැම දෙනාටමත් මේ කුසලයන් හේතු වාසනා වේවා. මේ කුසල් බලයෙන් සකල ලෝකවාසී සියලු සත්වයෝද පින්වත් ඔබ හැම දෙනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධ වේවා, උතුම් නිවනින් සැනසීම ලම් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භව සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති. අවිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.